video එකට ඒ වීඩියෝ එක ඉන්න මම ඒක ප්ලේ කරන්නම් ඈ චිත්තක් ආව අරගෙන යන රත්නපුර ඕකඩවත්ත විද්‍යාලේ මම නම දන්නේ නැහැ ඔහු චන්ද්‍රිකාවක් හැදුවා ගිය සති ඒ කියන්නේ අපිට ඊළඟ પરම්පරාවට අවශ්‍ය අලි ඇත්තුවගේ බුද්ධිමතුන් දෙරටියාව අරගෙන යන දැන් මෙතන මොකද්ද වෙලා තියෙන්නේ කියලා මුලින්ම කියලෙමුද ඒක තමයි නැත්නම් නැත්තම් පැටලෙනවා පැටලෙනවනේ මෙන්න මෙහෙම පෝස්ට් එකක් දානවා අපේ ධනුෂ්ක නයනජිත් කියලා කෙනෙක් ඒක දාන්නෙත් මෙහෙම රත්නපුර ඔකපතන මැදි විදුහලේ සාමාන්‍ය පෙළ සිසුවෙකු චන්ද්‍රිකාවක් නිපදවයි තමන්ගේ රටේ දක්ෂයන්ට අත නොදෙන බලධාරීන්ගේ ඇස්කම් ඇරේවා ඇරනකම් ෂෙයා කරන්න ෂෙයා කරන්න 40ක් ෂෙයා කරලා සිංහල කොමඩි ක්ලබ් චැනල් එකේ තියෙන මගේ වීඩියෝ එකක් පද පෙරලිය ඒක බලන්න පද පෙරලිය බලන්න එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා ඔකපතන විද්‍යාලය කියලා විද්‍යාලයක් තියෙන විදියක් නැහැ කියලා ඒක දැකලා අර බලහන් අනිත් එක තමයි ඒකේ ඒකේ චන්ද්‍රිකාව විදියට තියෙන එක පින්තූරේ පින්තූරේ මොකන්ද කුරුමිට මේක එකක් තියෙනවා චූටි රෙද්දක් උඩ තියපු චූටි එකක් ෂුවර් එකට නෑ උතනද අත්නායක එම් හේරත් මහත්තයා වගේ අයට තියෙන ද ඉන්දියාවත් රොකට් එකක් යවුව කොහොමද අපි මොකද කරන්නේ අපි මොකද කරන්නේ කියලා ඉන්දියාවේ රොකට් එක ඕවර්ටේක් කරන්න ඔය ට්‍රයි එක තියෙන ඉතින් ඒ කලබලෙට මේ එයාට ඔය ඔකපතන එහෙම අහුවෙන්නේ නෑ ඒක අහුවෙන්නේ නැතුව ඉතින් ටක් ගාලා මේ ඇත්ත චන්ද්‍රිකාවක් කියලා හිතාගෙන දමල අරිනවා කියලා ITN එකේ මං කියන්නේ ITN එකේ නේ සර්ණොයිනි සර්ණොයිනි හරි එතකොට මට ITN එක කියලා කියන අනිත්‍ර ITN එකට එනවා දොරමණ්ඩලවට එනවා එතකොට සර්ණොයිනි මේ ප්‍රෝග්‍රෑම් එක බලන අයගෙනුත් සෑහෙන පිරිසක් මේ වෙනකොට හිතාගෙන ඇති හරි හරි ඉස්කෝලේ කොල්ලේ චන්ද්‍රිකාවක් හදලා අපිත් සෙල්ලම් රටක් නෙවෙයි අපිත් හඳ තරණයට ලෑස්ති මරු කඩියක් අපිත් කියලා එහෙම නෑ අනවශ්‍ය ආඩම්බරයක් හිතට අරගෙන ඇති අනවශ්‍ය තොරතුරක් හම්බෙලා මේ මම කියන්නේ මචන් දැන් මේ ඉන්ටර්නෙට් එහෙම තියෙද්දි මේ වගේන හොයලා බලන්න අඩු ගානේ දැන් අත්තනායක එම් හේරත් මේ ඉස්කෝලේ කොහෙද තියෙන්නේ කියලා Google කරලා බලුවා මැප් එකේ ගහලා බලන්න එපා ඕකපතන විද්‍යාලේ කොහෙද තියෙන්නේ කියලා බලන්න ඕනේ හරිනම් නේ කියන්නේ කලබලෙට ගිහිල්ලා කියන්න කලින් මේ කියන්නේ ජාතික නාලිකාවකනේ මිනිස්සු බලන් ඉද්දි අඩු ගානේ මේ එහෙම ඉස්කෝලයක් තියනවද කියලා බලලා තියෙන්න එපා නෑ ගිහිල්ලා තමලා අරනවා බලන අයත් ඒක බාර ගන්න ඉතින් මෙහෙම තමයි බං අපේ ඇකඩමික් ලෝකෙ පොරවල් වැඩ කරන්නේ මෙහෙම නෑ ඔය දේශීයත්වය ගැන දැනුම් පද්ධතියෙන් සෑහෙන ප්‍රමාණයක් ඔය විදිහට තමයි සම්ප්‍රේෂණය වෙලා තියෙන ෂුවර් එකට මේකට දැන් ඉන්ටර්නෙට් එහෙම නැති කාලේ මොනවද කිය නොකියන්නත් ගියාම කොහෙවිල ටීවී වල ඉතින් දැන් විතරම දැන් මේක මේ පැය 14කට කලින් මේ ධනුෂ්ක නයනජිත් මෙහෙම Facebook එකේ දාලා දෙනවා Facebook එකේ මම දාන පෝස්ට් අනන්තවත් page එක viral ගියාට පළවෙනි වතාවට මම දාපු ආතල් මම ආතල් එකට දාපු පෝස්ට් එකක් ගැන ටීවී එකේ කතා කරන්නේ අත්තනායක මහත්තයෝ අපි මේක සමරන්න ඕනේ හරිද එතකොට බොන්න ඕනේ අත්තනායක එක්ක හරිද නෑ එතකොට හිතපන් ඒ මේක ධනුෂ්ක නයනජිත් කියන්න පරක්කු කරා නම් හරිද මේ මේ කියන රීච් එක මේ ලෙවල් එකට නොගියන හරිද ඇත්තටම ඔය දරු පද්ධතියක් විදිහට කන්ෆර්ම් නේ ඔව් ඔකපතන කියලා ඉස්කෝලේ අද්දාලා ඒක එකෙකුට චන්ද්‍රිකාවක් ඇත්තටම හදන්න අර උඹ කියපු වගේ මොකද්ද ඒ කියන්නේ මේකෙ මොකුත් රිවර්ට් නෑ මචං ඒ කියන්නේ ඔය කියන විදිහට චන්ද්‍රිකාවේ ඔකපතන විද්‍යාලේ හදලා තියෙන්නේ ඕක රිවර්ට් මොකුත් නෑ ඕක මේ නයි පහර වැල් වලින් ගැට ගහලා තියෙන්නේ මට තේරෙන්නේ නෑ මචං මේ ඒ කියන්නේ මට තේරෙන්නේ නෑ ඒ කියන්නේ දැන් මං කියන්නේ අත්තනායක මහේරත් පිරමීඩ් වල සල්ලි දාලා දන්නේ නැහැ නේද? ඒ කියන්නේ මොකද ඒ මට්ටමේ ලෙවල් එකක් තියෙන්න ඕනේ ඔය ඔය බොරුවට අහුවෙන්න. නෝ. අපි දැන් මේ මේ වැඩේ පටන් ගන්න කලින් ටිකකට කලින් උත් කතා වෙ හිටිය අර අර මේ හැම දවසෙට හඳේ ඉඩම් විකුණනවා. ඔව්. හඳේ ඉඩම් විකුණනවා. තව ටික දවසකින් අපේ මෙහෙ මෙහෙ ඊගාව ස්කෑම් එක පටන් ගන්න පුළුවන්. අනිවාර්යෙන්ම දැන් ඔන්න අද නිවුස් තියෙනවා මචං. ඉන්දිය ව්‍යාපාරිකෙක් හඳෙන් අරගෙන තියෙනවා ඉඩම් කෑල්ලක් අරන් තියෙනවා කොල්ල හඳෙන් නමගම විස්තර කියන්න එපා මචං ලොකු වැඩන්නේ
චන්ද්‍රයාන් එක ගියාට පස්සේ මිනිහට මිනිහගේ නමත් කොහොම හරි මේ කතාවට එකතු කරගන්න ඕන වෙන්න ඇති. හැබැයි මේ නිකං හාදේකුත් නෙමෙයි ව්‍යාපාරිකයෙක් සහ අධ්‍යාපනඥයෙක් ඈ. ඒ කියන්නේ බුලත් විටි කඩයක් වඩේ කඩයක් කරලා සල්ලි හම්බ කරලා නෙවෙයි අධ්‍යාපනඥයෙක් අවුරුදු 49යි. රුපේෂ් මෑසන් හඳෙන් අරන් තියනවා ඉඩම් කෑල්ලක්. ඔගලන්ට ගන්න පුළුවන් ඕනනම්. ඔගලන්ට ගන්න පුළුවන් ඇත්තටම මේ යන්න තියෙන්නේ මේ ඉන්ටර්නැෂනල් ලූනා ලෑන්ඩ් රෙජිස්ට්‍රි කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකේ වාගේ ලෑන්ඩ් රෙජිස්ට්‍රියක් හැටියට වැඩ කරන වෙබ්සයිට් එකක්. ඒකේ මේ හඳේ ඉඩම් කලාප වෙන් කරලා ඒ කලාප වලට නම් දාලා දැන් මේ රුපේෂ් අරන් තියෙන ඉඩම ලේක් ඔෆ් හැපිනස් කියලා කලාපෙන් තමයි ලේක් ඉඩම් කැලේ හම්බෙලා ලාභයි පට්ට ලාභයි ඈ. ඕගොල්ලන්ට කොහෙන්වත් ඉඩම් නම් හම්බෙන්නේ නැහැ මේ ගානට. හඳෙන් අක්කරයක් ඩොලර් 29යි දසම බිද්දුවයි 7යි. ඩොලර් 29යි 7.7යි. ඩොලර් 29යි 7.7යි ඩොලර් 30කට රවුම් ඩීඩ් එකක් හම්බෙනවානේ. ඩීඩ් එකක් හම්බෙනවා. එතකොට මේ අර ලූනා ලෑන්ඩ් රෙජිස්ට්‍රි වෙබ්සයිට් එකෙන් නිකුත් කරන ඩීඩ් එකක් ඔයාලට හම්බෙනවා. ඒ හන්දේ කලාපේ නම් කරලා ඔයාගේ ඉඩම් කෑල්ලේ පින්තූරයක් ඔයාලට හම්බෙනවා. ඔයාගේ ඉඩම් කෑල්ලේ චන්ද්‍රිකා පින්තූරයක් හම්බෙනවා. ඩොලර් 29යි 30යි කිව්වොත් එහෙම එතකොට වැටෙන්නේ මචං රුපියල් මේ ඉන්නේ බඩු කැල්ල හඳේ විකුණන එක මේ කලින් කාලයකට කලින් නාස්සකේ ගියා වීඩියෝ එක චුට්ටක් ෂෙයා කරන්න මෙන්න මෙයා තමයි ඩොලර් 30යි කියන්නේ රුපියල් 11000ක් විතර නේද ඔව් පොඩි පොඩි ගාන පොඩි ගානයිනේ පාඩුවක් වෙන්නේ අරන් දාලා තියෙන මගේ ඔයගොල්ලෝ පාඩුවක් වෙන්නේ නැහැ පාඩුවක් වෙන්නේ නැහැ කියලා පිරමීඩ් වල සල්ලි දෙපා හඳේ ඉඩක් කැල්ල කරන් දවසක මෙහෙම වෙන්න පුළුවන් ඒ කියන්නේ දැන් හඳ ගමන් ටිකක් තියෙනවා ඉන්දියාව හඳේ කැණීම් පටන් ගන්න නියමිතයි මේ ඔක්කොමත් එක්ක දවසක හඳ ක්ලේම් කරන වෙලාවක ඔයා ගාව ඩීඩ් එකක් තියෙනවා කියලා කියන්නේ ෆයිට් කරන්න පුළුවන් වැඩක් ෆයිට් කරන්න පුළුවන් ෆයිට් කවුරු හරි අපි හිතමු දැන් ඔන්න ඇමරිකාවේ මේ 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 වෙබ්සයිට් එක මේ හෑන්ඩල් වෙන කම්පැනි එක තියෙන නිව්යෝක් ඒක ඔයා එතනින් ගන්නවා හඳෙන් ඉඩම් ගන්නවා අපි දන්නේ නැහැ ලෝකෙ කොයි අතර කරකෙයිද කියලා අනාගතේ අපි හිතමු අනාගතේ දවසක යුක්‍රේන හඳට ගිහිල්ලා කියනවා හඳ අපේ කියලා හඳ අපේ අපේ මුළු හඳම වගාබිමක් දානවා ලෝකෙටම කණ්ඩ දෙනවා හඳේ කෑම වවලා අපි තමයි හැන්ඩල් කරන්න කිව්වොත් ඔයාට පුළුවන් වගාව මේ ඔයා හඳේ ඕන තරම් හඳේ ඕන එකක් වවා ගන්න මගේ අක්කර දෙක මගේ අක්කරේට අත්තවත් දෙන්නේ මෙන්න මගේ අක්කරේ අනිතේ තව වැඩක් මචන් දැන් ඉතහන් දැන් ගොඩක් අයට ගඩ ගොඩ මඩ ඉඩම් අහනවනේ මචං දෑවැද්දට අරේ ගොඩින් අක්කර 5යි මඩින් අක්කර 3යි හඳෙන් අක්කර 2යි ඩොලරට යන්නේ මචං හඳෙන් අක්කර 2යි බාල්ටි ගහන්න නෑ ඕකත් එක්ක තව සෑහෙන ඔපචුනිටීස් හදලා නිකන් හිතපන් පොඩේ ඉන්න තව එකක් අමතක වෙන්න කලින් දැන් මම මේ ඔයගොල්ලෝම පොඩක් මොටිවේට් කරන වැඩ කුපාඩිය ඩොලරෝනේ වගේ ඒවා කරා ඒ දවස්වල කවුරු හරි කියන්නේ ගොඩක් අය ඔය මේ බිට්කොයින් ආපුම කාලේ පළවෙනි බිට්කොයින් වලින් කරන්න දෙයක් තිබුණේ නැහැ. දැන් බිට්කොයින් එක ගන්න දන්නවනේ සාමාන්‍යයෙන් 30,000 ඩොලර් 30,000 60,000 කරන්න ලොකු දෙයක් නැහැ. අපහු විකුණන්න තමයි තියෙන්නේ. හැබැයි මේ ඒ කාලේ මචන් බිට්කොයින් එක ඩොලර් එකට සත ගණන් වලට ගියපු කාලේ බිට්කොයින් 4-5 දීලා කෝවිඩ් බීලා තිබුණා මිනිස්සු. හරිද? දැන් ඔය අදටත් මම දැක්ක ලක්ෂ 140ක් 45ක් අතර වෙනවා. ඊට වැඩි. ඒ කියන්නේ මම හිතන්නේ ඩොලර් 50,000-60,000 ගියා බිට්කොයින් එක. ඉතින් මම මේ කියන්න ගියේ ඒක තමයි කියන්නේ. හඳේ ඉඩම් වල සෙකන්ඩ් හෑන්ඩ් වැලියු කොහොම වෙයිද? කොහොම යෑමක් යයිද? 30ට අරන් තියාද? මේක මම හිතනවා හැමෝම අපි ඇතුලේ කෝ එනවනේ. ඔය කිව්ව 30නේ බං ඔය 30ට බිව්වා කියලා හිතාගෙන ගන්න ඕන. ආවොත් තව ගියෝ කියන්නේ නැති උනොත් 12,000 ඩොලර් කියලා තව දවස් ගානක් යනවා. ඒ අර අරු ඒ මාකට් එක තමයි කැප්චර් කරන්නේ. දැන් තව ටික දවසකින් බලනකොට අපි හඳ ක්ලේම් කරලා ඉවරයි. ඉන්ටර්නැෂනල් ලූනා රෙජිස්ට්‍රි එකේ ගිහිල්ලා අපි ඉඩමක් ගන්න හඳ විකිණිලා. හඳ විකිණිලා අපි බලන කවුද ඔයගොලු හඳ බගත්තේ? බලනකොට මෙහෙ පිරමීඩ් වලින් කැලවෙච්ච හඳ ඉඩම් කරන් දාලා. හඳ ඉඩම් කරන් දාලා ඒකෙන් හරි ගොඩ දාන්න කවදරි අවදාරි ගොඩ දා ගන්නවා කියලා හඳේ කිඩ කරගෙන දැන් ඔන්න ලෝයස්ලට එහෙම අප්ඩේට් වෙන්න පුළුවන් දැන් ඉස්සරහට ඉඩන් නඩු හඳේ ඉඩන් නඩු දෙක කරන්න හඳේ ඉඩන් නඩු වලට කොහොමද ඊගාවට පසුවයි තියෙන පැවරිලා එහෙම යනකොට ප්‍රශ්න එනවනේ දැන් ඇත්තට මම මේ අපේ පෙට්ට ගමනත් යෝජනා කරන්නේ ඔයගොල්ලෝ පෙට්ට ගම ගැන දන්නේ නැත්නම් අපේ Patreon ල ගමක් හදලා දෙනවා ඒ කියන්නේ පෙට්ට ගම හරිද
මේ දැන් ඒගොල්ලන්ටත් ක්ලේම් කරන්න ඉඩමක් නැහැනේ. ඔන්න පෙට්ටගම එකතු වෙලා අක්කර දෙක තුනක් අරන් දාගෙන පෙට්ටගම ස්ථාපිත කරනවා. පෙට්ටගම කෙලින්ම ලෑන්ඩ් එකක් තියෙන පෙට්ටගම හඳේ. හඳේ.